subalu tauru da kreva. Semeva. E semeva. Che dir benini treva. Oh. E del cubi caide. Uddiga me api samanya de avurudda ta prarthana karaddi kiyanne me labu aavu alut avurudda kiyala ne. මට හිතෙනවා මේ යෝජනා කරන්න ලැබුවා වූ අලුත් අවුරුද්ද කියනවට වඩා මේ ලැබුණා වූ අලුත් අවුරුද්ද කියලා කිව්වොත් ඒත් හරියට ඒ කියන්නේ මෙහෙමද ලැබුවා වූ වුණාම ඒක නිකන් ඉබේ ආවා හරියද ඒක නිකන් ඉබේ පහළ වුණා එහෙම එකක් නේ හැබැයි එහෙම නොමිල ලැබුණා වුණාම අපිට දැනෙනවානේ මේක chance එකක් මේක අවස්ථාවක් හරියද එතකොට ලැබුවා ඌ අලුත් අවුරුද්දේදී අපි කරන ප්‍රාර්ථනාවන් තියෙනවනේ අර්ක ලැබෙන්න මේක ලැබෙන්න ඔය කිරි తిරෙන්න පැණි తిරෙන්න එතකොට අපි බලනවා ඉබේම අවුරුද්දා වගේ ඔය ප්‍රාර්ථනා ටිකත් ඉබේම ඉෂ්ට වෙයි කියලා. හැබැයි අපි නිකන් හිතුවොත් මේ අවුරුද්ද ලැබුණා ඌ අවුරුද්දක් කියලා. කියන්නේ මේක අවස්ථාවක්. අපිට තවත් අවුරුද්දක් ලැබිලා තියෙනවා. හරිද? එහෙම වුණොත් අපි අර ප්‍රාර්ථනා කියන දේවල් ටික අපි සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක ටික බවට පත් වෙනවා. එහෙම වුණොත් වැඩේ හරිනේ. හරියටම හරිනවා දැන් දිනුෂි මේ කතා කරන්නේ අර සාමාන්‍යයෙන් කෙනෙක් ඔපෝචුනිස්ට් කියලා කියන්නේ අවස්ථාවාදීෙක් බවට පත් වෙනවද නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කටයුතු කරලා තමන්ගේ ඉස්සරහා හරියට හරි ගස්ස ගන්නවද කියන කාරණාව ලැබුණා වූ නෙවෙයි මේ ලැබුවා වූ නැත්නම් ලැබුවා වූ නෙවෙයි ලැබුණා වූ කියන එක අපිට ලැබුණා කියන එක කොහොම වුණත් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නැත්නම් සිංහල දමිළ අලුත් අවුරුද්ද ආරම්භ වෙනවා අද ඉඳලා स्थानोचित प्रज्ञावादी कमी है अवस्थावादी ඔබ ඔබේ අවස්ථාව හරියට ක්‍රියාත්මක කරගෙන තියනවද නැත්නම් ලබාගෙන තියනවද දිනුෂාර ඉතාමත්ම හොඳ තැනකින් මේ අවුරුද්ද පටන් ගත්තේ ඒ කියන්නේ අපිට මේක ලැබුවා වු නෙමෙයි අපිට ලැබුණ දෙයක් අපි ඒක කොහොමද හරියට පරිස්සම් කරගෙන වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ නැත්නම් මේ අලුත් අවුරුද්ද සැලසුම් කරන්නේ හොඳ අවස්ථාවක් කියලා හිතලා අවස්ථාවාදී වෙන්න නැතුව ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කටයුතු කරොත් මේ අවුරුද්ද ඉතාවත්ම සුබ කරගන්නට හැකියාව ලැබෙයි. කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ආයුර ආරෝග්‍ය සම්පන්නයෙන් අපි හෙබි වෙන්නට ඕනේ. එහෙම නැත්නම් රෝග නැතුව ආයු බල සුඛ වර්ධනය සිද්ධ වෙමින් අපි වැඩ කටයුතු කරන්න ඕන. කොහොමද මේ දේවල් අපි ඉස්සරහට කරගන්නේ? එහෙම නැත්නම් අපේ නිරෝගීකම අපි ඉස්සරහට පවත්ව ගන්න කොහොමද කියන එක දිගින් දිගට මතක් කරගන්න කැමති. හැමදාම වැඩසටහන පටන් ගත්තාම ලෝක ගාන කීයද කියලා අහනවා. අද මං උදේ පන්දර අහන්නේ නැහැ. අපි කියමු. අපි ඒක ඉස්සරහට කරා. හැබැයි මේ වෙන විට කොරෝනා වසංගතයත් එක්ක අපි ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන නිසා සූදානමින් සිටින්නට ඕන. හෙට දවසේදී මොකද වෙන්නේ? අද දවසේදී මොකද වෙන්නේ? අනාගතයේදී නැත්නම් තව මාසෙකින් දෙකකින් මොකද වෙන්නේ කියන එක අපි දැනගෙන වැඩ කටයුතු කරේ නැත්නම් අපිට මේ ආයුර ආරෝග්‍ය සම්පන්නිය භුක්ති විඳින්න හැකියාව ලැබෙයිද නැද්ද කියන එක ගැන කල්පනා කරන්න වෙනවා. ඒ වගේම තමයි දේශපාලනික කාරණාවල් එක්ක අපිට ලැබෙන මුදල් හදල් එහෙම නැත්නම් අනිකුත් සාමය සමගිය සමෘද්ධිය මේ සියල්ලත් එක්ක අපි කටයුතු කරන්න වෙනවා. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අපිට ජීවිතේ විඳින්නට වෙලා තියෙන ගත කරන්නට වෙලා තියෙන දේවල් ගණනාවක් තියෙනවා. ඒවත් එක්ක අපි ජීවත් වෙනවා. ඒ වගේම තමයි මුදල් හදල් ගත්තොත් නැත්නම් ආර්ථික ශක්තිමත් නොවුනොත් අපිට වැඩ කටයුතු හරියට කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අලුත් අවුරුද්දේ දිනුෂි කිව්වා වගේ ලැබුවා වූ අලුත් අවුරුද්ද නැත්නම් අපිට ලැබුණා වූ අලුත් අවුරුද්ද කොහොමද සාර්ථක සමෘද්ධිමත් අවුරුද්දක් බවට ගත කරන්න කියන එක හිතන්න මේ හොඳම වෙලාව. බුද්ධික දැන් ලැබුණා වූ අලුත් අවුරුද්ද සාර්ථක කරගනිද්දී නිදහසට කාරණා නැත. ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දේ අරක කරන්න බැරි නම් මේ කොරෝනා තිබුණා නේ මේක තිබුණා නේ මේව සාර්ථක කරගන්න ජීවිතය අරමුණු කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒ කෙනාට නිදහසට කාරණා ඒ කෙනා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නිදහසට කාරණා කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම නිදහසට කාරණා කියනවා නම් ඕනතරම් හේතු කියන්න පුළුවන්. අද එක පත්‍රයක්වත් නැත. හරිද? මුද්‍රිත පත්‍ර එකක්වත් අපේ අතට ලැබිලා නැත. හැබැයි වෙබ් අඩවි ඒ පුවත්පත්වල වෙබ් අඩවිවල තියෙනවා තෝරාගත් පුවත් කිහිපයක්. ඒකෙත් ගොඩක් පුවත් නැහැ. අපේ නිෂ්පාදකතුමා ඉන්දික වීරගොන් ඔහු ඉතාම කඩිමුඩියේ චමරි ඇයට ඔහුට සහායද පාල කළා. මේ සියලු දෙනා එකතු වෙලා අපි වෙබ් අඩවි වලින් උපුටාගත් පුවත් ඉදිරිපත් කරන්න කැමති. ඒ වගේම දැන් මේ අවුරුදු චාරිත්‍ර දිහා බැලුවම පේන දේ තමයි මුළු රටක් එක මිටකට
කටයුතු කරන්න පටන් ගත්තා. ලෝකේ අවුරුද්ද කියන සංකල්පේ ඕනතරම් හැම රටකම වගේ තියෙනවා. මේ New Year කියන concept එකේ සංකල්පය තියෙනවා. හැබැයි මේ අපේ අවුරුද්ද කියන සංකල්පේ විශේෂතා ගණනාවක් තියෙනවා. උදාහරණයක් හිතට ගත්තොත් ජනවාරි පළවෙනිද අවුරුද්දක් උදා වෙනවනේ. හරිද? ඒක දෙසැම්බර් 31 වෙනිද රෑ 11:59යි තප්පර 59 ඉවර වෙලා ඊළඟ තප්පරෙ වෙද්දි නව වසර උදා වෙනවා. නව වසරක් උදා වෙනවා. හැබැයි දැන් මේ මේ සිංහල අලුත් අවුරුද්ද කියන සංකල්පය තියෙනවා. එක අවුරුද්දක් ඉවර වෙලා ඊළඟ අවුරුද්ද පටන් ගන්න කලින් නොනගත කාලයක්. සංක්‍රාන්ති කාලයක් තියෙනවා. බුද්ධික ඒ කියන්නේ දැන් අර තප්පරෙන් අලුත් අවුරුද්දක් පටන් ගන්නවා වගේ නෙමෙයි. මේ අතරමැද කාලෙදී අපිට අවස්ථාව ලැබෙනවා හිතන්න පරණ අවුරුද්ද ගැන සහ ඊළඟ අවුරුද්ද ගැන හිතන්න. එහෙම ගත්තම් මේ අවුරුද්දෙම තියෙනවා වටිනාකම් ගණනාවක්. එනිසායි මුළු රටක් එක මිටට අවුරුද්ද සමරන්න පෙළඹුණේ. අපි ඊයේ ස්වාධීන රූපවාහිනීත් ඒක වාර්තා කළා. අවුරුද්ද සමරන්න සහ අවුරුද්ද පිළිගන්න කොහොමද රට පෙළ ගැසුනේ කියලා පෙන්වන්න. අපි බලමුද ඒක. නව අවුරුදු උදාවත් සමග බෞද්ධ හා හින්දු ආගමික සිද්ධාස්ථාන සදහැවතුන්ගෙන් සහ බැතිමතුන්ගෙන් පිරි පැවතුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පැමිණි විශාල පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. ශ්‍රී දළදා මාලිගයේ කිරිතිරවීමේ පුරාණ චාරිත්‍රය සුබ මොහොතින් ඉටු වුණා. ඒ ප්‍රධාන දොරටුව සහ පල්ලි මාලේ දොරටුව අසලයි. දළදා වහන්සේ උදෙසා තේවා බහර මහා සංඝ රත්නේ සහ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. හින්දු කෝවිල් වෙත පැමිණි බැතිමතුන්ද ආගමික වතාවත් වල නිරත වුණා. වවුනියාව හින්දු කෝවිල අද උදෑසනද බැතිමතුන්ගෙන් පිරි පැවතුණා. කොවිඩ් රෝගී මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සහ හෙද කාර්ය මණ්ඩල සඳහා පළතුරු හා රස කැවිලි පිගානක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, කාගෙල් ස්පුඩ් සිටි සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයකම දායකත්වෙනුයි ඒ ක්‍රියාත්මක කෙරුණේ. මුල්ලේරියාව මූලික රෝහලේදීද මෙම ප්‍රදානයන් ලබා දීම සිදු කෙරුණා. මේ අතර බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටුවා ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයටද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මූලිකත්වයෙන් තෑගිභෝග ලබා දීම සිදු කෙරුණා. වයඹ හඬ ගුවන් විදුලියේ පාලක කුමාරි ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට අවුරුදු අසිරිය රැගෙන නෑගමන් යාමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දෙක් වුණා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය සහ කාගිල් ස්පුඩ් සිටි ආයතනයයි ඒ සඳහා මූලික වුණේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මෙහෙයවීමෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් සඳහා ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් තෙල්දෙනිය මූලික රෝහලේදීද පැවැත්වුණා. එම රෝහලේ වෛද්‍ය නිලධාරී හසන්ත කරල්ලියද මහතා වෙත ඒ සඳහා වන ද්‍රව්‍ය ප්‍රදානය කිරීම සිදු කෙරුණේ කඳුරට සේවයේ වැඩසටහන් නිෂ්පාදක රංගන ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන්. ඊයේ කොහොමද අවුරුදු සමරුවේ විශේෂයෙන්ම ගුවන් විදුලි සංස්ථාව ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනි සේවය විවිධ ආයතන රටේ හැමතැනටම ගිහිල්ලා අවුරුදු සමරන්නේ කොහොමද නැත්නම් අවුරුදු සමරුවේ කොහොමද කියලා අපි දැක්කා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන ගොඩක් තැන්වල අවුරුදු උත්සව නැහැ මේ වෙලාවේ. නමුත් අපිට පුළු පුළුවන් ආකාරයෙන් හැමෝම එකතු වෙලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තම ගමන කරමින් අවුරුදු කියනට පටන් ගත්තා. මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපේ සංස්කෘතිය නැත්නම් කියල චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීමත් එක කාරණාවක්. දෙවෙනි කාරණාව අපි නැවත මේ රට සමෘද්ධිමත්ව ගොඩනැගෙන්නේ කොහොමද එකතු වෙන්නේ කියන එක කල්පනා කරමින් කටයුතු කරමින් සිදුවෙච්ච ආකාරය ඊයේ දවසේදී අපි වාර්තා කරපු දේවල් ටික අද ඔබට උදේ නැවත වතාවක් කරගෙන ආවා. ඒ වගේම තමයි අතිගරු ජනාධිපතිතුමන් නිවසේ ඉඳලා අවුරුදු සමරුවා ඒ වගේම තමයි අග්‍රාමාත්‍යතුමන් විපක්ෂ නායකතුමන් රටේ විවිධ ප්‍රභූන් තමන්ගේ නිවසේ ඉඳලා අවුරුදු සමරුවා විතරක් නෙවෙයි තමන්ගේ පණිවිඩය අනිත් ජනතාවට ලබා දුන්නා. ගෙදර ඉඳගෙන හරියට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්න ඊට පස්සේ ඉස්සරහ කටයුතු අපි හරියට සැලසුම් ගත කරමු. ඒ වගේම මේ රට ආර්ථික වශයෙන් සමෘද්ධි වශයෙන් සමෘද්ධිමත් කරන්නට කොහොමද කටයුතු කරන්නේ කියන පිළිබඳව පළවෙනි පියවර තබන්නට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. අපි බලමු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මිරිහානේ තමන්ගේ ගෙදරදී අවුරුදු සමරුවේ කොහොමද කියලා. ඒ වගේම තමයි අග්‍රාමාත්‍යතුමන් කාල්ටන් නිවසේදී තමයි අවුරුදු සමරුවේ මේ සියල්ල අපි සූදානම් කරලා තිනවා ඔබත් එක්ක සම්බන්ධ කරමින් බෙදා දෙන්න. ජනාධිපතිතුමා අයුම රාජපක්ෂ මැතිනි හා පවුලේ සමාජිකයන් චිරාගත සිරිතට අනුව චාරිත්‍ර ඉටු කරමින් අලුත් අවුරුදු උදාව සමරන ආකාරයේ දැක ගැනීමට ලැබුණා.
වැඩැල්ලි මේ නැකතට ජනාධිපතිතුමා හා අයුමා රාජපක්ෂ මැතිනිය එක්ව සිය නිවස පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද විශේෂත්වයක්. අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පෞලි සමාජිකයන් අවුරුදු චාරිත්‍ර ඉටුකලේ තංගල්ල කාල්ටන් නිවසේදී කරන ඔයස් දෙක අලුත් නිරක් මෙව්වයි කිචි පිචි තගී ගන්න රූවරුනා මෙව්වයි කතා කරන ඔයස් දෙක අලුත් නිරක් මෙව්වයි පලා පැහැති වස්ත්‍රාභරණින් සැරසී බැගින්හිර දිශා බලා ආහාර පිසීම වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීම චාරිත්‍රවලට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සමාජිකයන් එක් වුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු කරමින් අග්‍රාමාත්‍යවරයා හා පවුලේ සමාජිකයන් අවුරුදු චාරිත්‍රවල නිරත වීම විශේෂත්වයක්. කාල්ටන් නිවසට වැඩම කළ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සමාජිකයන්ට හා සමස්ත රටවැසියන්ට සෙත් පිරිත් සජ්ජහායනා කරමින් ආශිර්වාද එක් කළා. ITN වාර්තාචාලයේද වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයේ ආදී චාරිත්‍ර ඉටු කිරීමට සමස්ත රටවැසියන් සමග එක් වුණා. ඒ ITN HD මැදිරි පරිශ්‍රයේ සිටයි. බින්දේරේ වැවුතාවුල්ලේදීද අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා හා ප්‍රධාන විධායක නිලධාරි නලින් නිශංක මහතා ඇතුළු නිලධාරින්ද ඊට එක්ව සිටියා. මේ අතර අනිතා පෙරවරු 6:40ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවීමේ නැකතක්ද මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට එක් කර තිබීම විශේෂත්වයක්. හිසතෙල් ගැමී නැකත යෙදී තිබෙන්නේ ලබන 17 වනදා එනම් සෙනසුරාදා පෙරවරු 7:10ටයි. රැකී රක්ෂා සඳහා පිටත් යාමේ නැකත 19 වනදා එනම් සඳුදා පෙරවරු 6:39ට යෙදී තිබෙනවා. පවුලේ නාලිකා පවුලේ පියා තමයි සභාපතිවරයා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ සුදත් රෝහණ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කොහොමද වැඩැල්ලීම ගනුදෙනු කිරීම ආදී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වුණේ කියලා අපි දැක්කා. පවුලේ නාලිකා පවුල. ඔව් පවුලේ නාලිකා පවුල. පවුලේ නාලිකා පවුල. ඔව් එහි පියා. එතකොට දැන් අවවාදයට වඩා ආදර්ශී උතුම් කියලා කියනෝනේ මේ අවුරුද්ද gedara ayata pamanak seema karaganna කියලා තමයි සෞඛ්‍ය බලධාරීන් කිව්වේ. දැන් වෙනද අපි දකිනවා සාමාන්‍යයෙන් මැදමුලන නිවසේ තමයි ඔය අගමැතිතුමා ජනාධිපතිතුමා චමල් රාජපක්ෂ මේ පවුලේ සියලු දෙනා එකතු වෙලා අවුරුදු උත්සවය සමරනවා. හැබැයි මේ පාර ඒ ගෙවල් වල වෙන වෙනම අවුරුදු සමරුවේ චාරිත්‍ර අය විතරයි තමයි විතරයි අර කියපු අවුරුදු සමරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා සෞඛ්‍ය නිර්දේශවල තිබුණානේ. ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පවුලේ ඥාතීන් පිරිසක් සහ අසල්වැසි හිතවතුන් පිරිසක් සමග ගත කිරීමට හෙළසිරිත අනුව ගත කිරීමට ඊ උදෑසන කාල්ටන් නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා එකතුණු ආකාරය අද දිනමින වෙබ් අඩවිය වාර්තා කරනවා. එහිදී ඔබ සැමද දුවදරුවන් සමග තම නිවෙස්වල අවුරුදු සිරිත් විරිත් ඉටු කර එම සතුට භුක්ති විඳින බව මගේ විශ්වාසයයි. ඔබ සැමට සතුට සාමයේ පිරි නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රාර්ථනා කළ බව දිනමින වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා අද දවසේදී. අවුරුදු සම්බන්ධයෙන් කතා බහ කරාම අද දිවයින වෙබ් අඩවියෙන් මා උපුටා ගන්නවා විපක්ෂ නායකතුමාගේ අවුරුදු පණිවිඩය. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අවුරුදු පණිවිඩය එතුමත් අවුරුදු සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙන මෙවැනි අදහසක්. සබාදහම සමග වන ජීවිතයේ වටිනාකම වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අත්‍යවශ්‍යම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියා සිටිනවා අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. චිරත් කාලයක් මුළුල්ලේ පැවතෙන සංස්කෘතිමය හරය විදහා දක්වන මුදුන්මල් කඩක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද හඳුන්වාදිය හැකියි. වසර 2000 ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉතාමත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සමරූ අතර එක් අතකින් ජාතික සමගිය තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදා හදා ගැනීම වැනි සංකල්ප කුළුගන්වන උත්සවයක් ලෙසත් අලුත් අවුරුද්ද විශේෂ වෙයි කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. මානවයා සහ සුබදාහම අතර පවතින අන්‍යෝන්‍ය බැඳීමක් මෙන්ම අන්‍යෝන්‍ය අරගලයකි. එම අරගලය තුළ මානවයා తాවකාලිකව ජයග්‍රහණ අත්පත් කරගෙන ඇතත් සුබදාහමට සමීප වීම මිස සුබදාහමෙන් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොව බව අද වන විට වෙන කවදාවත් වඩා ස්ථීර ලෙස සනාථ වී තිබෙනවා කියලත්
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා ප්‍රකාශ කරලා තිනවා ඒ දිවෙන පුවත්පත් උපුටා ගැනීම තමයි අද වෙබ් අඩවියෙන් ප්‍රකාශ කරේ රටේ නායකයෝ කොහොමද රටේ ජනතාවට අවුරුදු වෙනේ සුබපැතුවේ කියලා ඒ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිවලදී සිහිපත් කර සිටියා මෙන්න මේ විදියට සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික මහා මංගල්‍යයයි රටවැසියන් එකම නැකතකට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍ය උදාවනු ඇතැයි යන සමගේ විශ්වාසයේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා පරිසරයේ සුඳුරු වෙනස්කම් කායික මානසික සැනසීම ගෙන දෙයි ඔවුනොවුන් අතර නොහඳ නොහොක්කාඩු සමනය කර ගැනීම අවුරුදු සමයේ විශිෂ්ට ලක්ෂණයක් බව ජනාධිපතිතුමා පවසනවා සමස්ත ජනතාවම කිසිදු ભેදයකින් වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතුවිලි ඇතිව අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම තම අපේක්ෂාව බවයි ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කරන්නේ අලුත් වන සිතුම් පැතුම් සමග අපහමු වේ ඇති අභියෝගයන්ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යවත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේදී සියලු දෙනා අදිටන් කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍ය සමරූපවයි. මෙවරද අලුත් අවුරුද්ද උදා වුණේ කොහාගේ හඬින් නොව කොරෝනාවෙන් ප්‍රවේසම් වන්නේයි කරනු ලබන නිවේදනවල හඬිනි. සකල ලෝකවාසීන්ටම අලුතින් සිටිය යුතු පාඩම සබා දහම ඒ තුලින් නිහඬවම කියා දී ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. අලුත් අවුරුද්ද සමග පැමිණ තිබෙන්නේ පරිසරයේ පවා අලුත් වන වසන්ත කාලයයි. එබැවින් මේ අවුරුද්දේ රට වෙනුවෙන් එක්සිත් පෙරදැරිව එක්වන්නට සැමට දිරිය ලැබේවා යන්න තම අලුත් අවුරුදු පැතුම බවයි කතානායක මහින්ද අබේවර්ධන මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් කියා සිටින්නේ. මෙවර අලුත් අවුරුද්ද අභිමානවත් ජාතියක පුනරාගමනය ලෙසින් සෞභාග්‍යවත් දේශයක නැගී සිටීම උදෙසා ඔසවා තබන්නේ ජනමාධ්‍ය මාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් ඉල්ලා සිටිනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද ප්‍රෞඪ ජාතිය නොසැලී සිටින ජාතියක් බවට සමස්ත ලෝකයටම ආදර්ශයක් ලබා දීමට අලුත් අවුරුද්ද තුලින් හැකිවන බවද අමාත්‍යවරයා පවසනවා. අලුත් අවුරුද්ද ගැන එහෙමයි අපේ ප්‍රබුන් කතා බහ කරේ. ඒ වගේම තමයි අලුත් අවුරුද්ද දවසේදී කතා නොකරම බැරි කෙනෙක් එක්ක මේ කතා බහ කරන්න හදන්නේ. එතුමාට සුබ පතන්න ඕන. ඒ වගේම තමයි මේ හැමදාම සීළු මාධ්‍යත් එක්ක ඉතාමත්ම ළඟින් කටයුතු කරමින් මේ රටේ ජනතාව බේරා ගැනීම නැත්නම් ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කිරීමකට කණ්ඩායම පිළිබඳව ගත්තාම එහි ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ එතුමා. අපි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මැතිතුමන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමන්ට. ඒ දෙකම අතරක් ගත්තොත් සිංහල මේ අලුත් දමිළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ප්‍රථමයෙන්ම ඒ වගේම විශේෂයෙන්ම මේ ITN නාලිකාව පෑම දිනම නරඹන ITN නාලිකාවත් එක්ක සිටින සියලුම ලක්වාසී ජනතාවට තාමත්ම වාසනාවන්ත වූ නිරෝගිමත් වූ විශේෂම නිරෝගිමත් කියන වචන භාවිතා කරන්න අපි ඉන්න සමයත් එක්ක නිරෝගිමත් වූ සහ සෞභාග්‍ය සපිරි නව වසරක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා ප්‍රථමයෙන්ම. ඉතින් කොහොමද කියලා හවම අලුත් අවුරුදු ඔව් කිව්වා වගේ කියනවානේ අර කරලා පෙන්නන්න ඕනේ කියලා කියනවා වගේම නෙමෙයි කියලා ඉතින් ඒකින් දා දැක්ක අධිකරු ජනාධිතුමා නිවසට වෙලා සැමරුවා අග්‍රාමාත්‍යතුමා වගේ සැමරුවා. ඉතින් මමත් ඒ ආකාරයෙන්ම මම හිතන්නේ බොහෝ අය නිවසටලා සැමරුවා නැත්නම් වෙනස් ස්ථානයක සැමරුවත් වැඩි වෙනක ගන්නේ නැතුව සමරන්න අවස්ථාව කරා. ඉතින් ඒ අනුව මමත් නිවසටලා අවුරුද්ද ඒ අවස්ථාවේදී සැමරුවා ඊට අමතරව පවුලේ
සහෝදර සහෝදරියන් කීප දෙනෙක් පමණක් අවුරුදු උදා වුණාන් පස්සේ අර චාරිත්‍රානුකූලව අපි බුලත් අතක් දීලා හැම සමෝණින් හින්දා ඒ තත්ත්වයක් තිබුණා. නමුත් අර විශාල වශයෙන් කණ්ඩායම වශයෙන් නැතුව වෙළඳනක් මම ඔබ දන්නා මාතලේ දිගිල මාතලේ මුළු පවුලම ඇවිල්ලා එකට ඉඳගෙන තමයි සමරන්නේ. නමුත් මේ වසරේ තත්ත්වය ඇති කරගත්තේ නැහැ. කොළඹට වෙලා නිවසට වෙලා මමත් බිරිඳත් මේ ආකාරයෙන් සමරන්න වුණා. ඒකම තමයි ජනරාල්තුමනේ මේ දැන් හැබැයි අපි අවුරුදු සමරද්දී ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජය සහ විශේෂයෙන්ම ඔබතුමාලා කියන්නේ සෞඛ්‍ය බලධාරීන් සැලසුම් හැදුවා. හැබැයි මේ ත්‍රිවිධ හමුදා විශේෂ මොතුමාගේ නායකත්වයටදී ඒ දායකත්වය නොවුණා නම් මේ කොවිඩ් මර්ධනය කිරීම ලොකු ගැටලුවක් වෙන්න ඉඩ තිබුණා. මොකද අවුරුදු කන්න වෙන්නේ නැහැ. හේතුව දැන් ඊයේ දවසට විතරක් 802943ක් ලෝ පුරා කොවිඩ් ආසාදිතයන් ඊයේ දවසට විතරක් වාර්තා වෙනවා. එහෙම ගත්තම අපිට මේ සනසිල්ල සහනය ලැබුණේ ඔබතුමාලගේ කැපවීම නිසා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා මතක් කරන හේතුව රුපියල් 5000 දීමනාව ඊයේ දවසේ අනිත්‍යයට ලබා දුන්නා. ඒ නිසා මේ ලෝකේ 802943ක් වාර්තාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ගිය සතියේදී පැතිරීම 9%කින් වර්ධනය වුණා අපි තීරණාත්මක තැනක ඉන්නේ කියලා. එහෙම ඉඳෙද්දී අපිට මෙහෙම සනසිල්ලක් උදා කර දෙන්න කටයුතු කළාට ඔබතුමාලට බොහොම ස්තුතියි. අද දවසේ වෙද්දී කොහොමද වාර්තා වෙන්නේ ලංකාවේ තත්ත්වය ජෙනරාල්තුමනි? ඔව් දැන් ඊයේ දවසේ අදුගෑසන වෙන විට ශ්‍රී ලංකාවේ කොවිඩා තත්ත්වය ඊයේ දවසට පමණක් 117 දෙනෙකු වාර්තා වන්නේ. මේ 117 දෙනාගෙන් ඇත්තටම 18 දෙනෙකු වාර්තා වන්නේ පිටරටවලින් ශ්‍රී ලංකාවට පෙරේදා දින ඉදිරියට ගෙන ආපු අය. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙන් 21 දෙනෙකුත් යාපනය දිස්ත්‍රික්කෙන් 26 දෙනෙකුත් නුවරඑළිය දිස්ත්‍රික්කෙන් 19කුත් වාර්තා වෙනවා. ඉතින් නුවරඑළිය දිස්ත්‍රික්කේ 19ක් වුවම යම් කිසි ආකාරයෙන් තියෙන ස්ථාන අපි දන්නවා. ඉතින් මේ ආකාරයෙන් තමයි අපි කතා කරන්න පොයින්ට් ගැන. හින්දා 117ක් වාර්තා වෙනවා. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාව තුළ ස්වාගත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95736ක් හැටියටයි වාර්තා වන්නේ. ඉන් 92150ක් සුවය ලබලා මේ වෙන විට 2982 දෙනෙකු පමණක් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල විශේෂයෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ ආකාරයෙන් ප්‍රතිකාර ලබනවා. ඒත් එක්කම ඊයේ දිනේදී මියෑම් දෙකක් වාර්තා වුණා. කිරිවඩුනාව කියන ප්‍රදේශයේ වයස අවුරුදු 63ක පිරිමි පුද්ගලයෙකුත් කරවෙද්දි ප්‍රදේශයේ වයස අවුරුදු 83ක පිරිමි පුද්ගලයෙකුත් මිය ගියා. මේ අනුව සමස්ත මියෑම් සංඛ්‍යාව ලංකාවේ මේ වන විට 604ක් හැටියටයි වාර්තා වන්නේ. නමුත් මේ මිය ගිය සංඛ්‍යාවන් අතරින් 48%ක් ලංකාවේ 48.05%ක් වාර්තා වන්නේ වයස අවුරුදු 71ට වැඩි අයවලුන් තමයි ලංකාවේ 48.05%ක් මිය ගිය තියෙන්නේ. 60-70 අතරත් 125.88%ක් වාර්තා වෙනවා. ඉතින් මේ අනුව බැලුවම ඉතුරු සංඛ්‍යාව තමයි වයස අවුරුදු 60ට අඩු ලංකාවේ මිය ගිල්ල තියෙන්නේ. ඉතින් කොවිඩ් ගත්තම දැන් මම ඊයේ හමු වුණා කියලා කිව්වා ශ්‍රී ලංකාවට රැගෙන ආපු අය 18 දෙනෙක් ශ්‍රී ලංකාවට රැගෙන එනවා. ඊයේ දිනේ 754 දෙනෙකු රැගෙන ආවා. ඒත් එක්කම අද දිනේ 869 දෙනෙකු රැගෙන එනවා. ඉතින් ශ්‍රී ලංකාවට මේ එන අය අතරත් යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන ඉතාමත්ම අවධානයෙන් තමයි කටයුතු කරන්නේ. අපෙන් අහන ප්‍රශ්නයක් තමයි සමාජයෙන් මේ විශාල වශයෙන් සෑම දිනම එද්දී යම් කිසි ආකාරයෙන් තර්ජනයක් වෙයිද කියන එකට අපේ රටේ මිනිස්සු අපි ගෙන්න ගන්න ඕනේ කරන්න දෙයක් අපි අත්හරින් කරනවා. ඒ අතර අපි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග මෙය එමගින් පැතිරෙන්න තියෙන අවධානම අවම කර හෝ නැති කරන ආකාරයෙන් තමයි අපි කටයුතු කරන්නේ. කොවිඩ් ලංකාවේ විශාල පාලනයක් යටතේ තමයි තිබ්බේ. අපි කිව්වා අපි පාලනය කරනවා කියලා. ඔබතුමා දැන් ඔබතුමාලා දෙන්නම කිව්වා ලෝකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් රටේ ඉන්නේ තාමත්ම බුද්ධිමත් කවදාකවත් පරදින්න නැති ජාතියක් ශ්‍රී ලාංකිකයන් කියන්නේ. ඉතින් අපි පරදින්නේ නැහැ. කොහොම හරි මේ ජයග්‍රහණය කරනවාමයි මේ ආරම්භය කරලා පෞරුද්ද කියන්නේ. එකයි මොන දේ ආවත් අපි ජයග්‍රහණය කරනවා. නමුත් ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් එක අර වැඩිපුර තව පොඩ්ඩක් ඇදලා කරනවාද කියන එක විතරයි තියෙන්නේ. ඒක විශේෂයෙන්ම මේක තමයි දැනට අදට තියෙන තත්ත්වය. නමුත් අර මම QA
නුවර එළිය සම්බන්ධයෙන් කියද්දී ඔබ දන්නවා අපේ රටේ ජනතාව බොහෝ අය ඊයේ පෙරේදා දිනේට ඉස්සලා දිනේ ඉඳලා ගිහිල්ලා අද දිනේ විශාල වශයෙන් උත්සවයක් තියෙනවා අපි දන්නවා නුවර එළිය සාමාන්‍යයෙන් හොස්ට් ස්පේසස් තියෙනවා ඒ වගේ ලොකු තැස්සාන වෙනවා ඉතින් මේ වට විශාල වශයෙන් එක්රොක් වෙලා ඊයේ දුනේ මෙහෙම නුවර එළිය හමු ආද්දිත් කොවිඩ් ආතතියන් ඉතාමත් පරිස්සම් විය යුතුයි නැත්තම් ඔය කොවිඩ් වලින් එක්කෙනෙක් දෙන්නෙක් ඒ කඳ උඩට ඇටි මේවා වුණොත් බොහෝ දුරට ලබන සති දෙක විතරේදී එන්න හැකියාව තියෙනවා ඍණාත්මකව නෙමෙයි අපි ධනාත්මකව බලන අයවලු නමුත් පරිස්සම් වෙන්න කියන කතාව විතරයි මුවා වර්ණවත් අඩුම ගන්න අපම වශයෙන් ඖක්‍ය ශේත්‍රය කියන්නේ අර හතරම අපි නමුත් කියන්න ඕනේ ප්‍රායෝගිකව ගත්තම අඩුම ගන්න යන එක නවත්තන්න බෑ ඔබ කිව්වා වගේ කට්ටිය සැමරුවා මේ පාර අපි සන්තෝෂ වෙන්න ඕනේ අපි කොහොම කොහම හරි අලුත්වරු සමරන්න හැකියාව ලැබුණා අලුත් අවුරුදු උත්සව පවා යම් යම් ස්ථානවල ඉතාමත් ප්‍රායෝගිකව කරුණ ලැබුවා ඒ නොකර හිටියේ නෑ තවත් මසන්ට අද හෙට දවස්වල කරන්න පුළුවන් කරාට කමක් නෑ නමුත් සෞඛ්‍ය අනුග්‍රහයේ දේවල් වලට අනුගත වෙමින් කරොත් අපිට බේරෙන්න හැකියාවක් තිබෙනවා ඔව් ශාන්සිලා මැතුමනේ දැන් අපි දැක්ක පහුගිය සතිය දෙක ආපස්සට හැරලා බලනකොට ඔබතුමාගේ ක්‍රියාකලාපය මම මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන දැන් යාපනයේ ප්‍රශ්නයක් ආව ගමන් එතුමාට අක්ගාලා යාපනයට යනවා අපි අනුරාධපුරයේදී දකින්නවා තවත් රටේ විවිධ තැන්වලදී නැත්තම් මොඩරේස් එකකදී දකින්නවා මෙහෙම හැම තැනටම ගිහිල්ලා ඔබතුමා සියසින් දැකලයි මේ දේවල් කළමනාකරණය කිරීම සහ අනිකුත් නායකයන් එක්ක මේ දේවල් කටයුතු කරලා සිද්ධ කරන්නේ දැන් අපි දැක්ක ගිය සිකුරාදා ඉඳලා ලබන සතියේ සඳුද වෙනකන් සාමාන්‍ය දවස් 14කට සව දවස් 10කට වගේ කිට්ටු ප්‍රමාණයක් නිවාඩු ජනතාවට ඒ අතරතුරේදී කොළඹ දකුණු ප්‍රදේශය ගත්තොත් එහෙම ගාල්ල මාතර හම්බන්තොට මේ පැතර විශාල ප්‍රමාණ ජනතාව වැඩි යනවා අපි දැක්කා ඒ වගේම තමයි රටේ විවිධ ප්‍රදේශවල ගම්බිම් බලා ජනතාව යනවා අතරතුරේදී ඔබතුමාලා කාරණා කිහිපයක් මතක් කරා එකක් තමයි ඔය නිරෝධාන නීති 90 කටයුතු කරනවා කියන එක අවුරුදු උත්සව තියන්න දෙනවද නැද්ද මේ පිළිබඳව දිගින් දිගටම පුංචි පුංචි කතා බහක් ලක් වුණා ඔබතුමාගේ යෝජනාව මොකද දැන් අද කතා බහ කරද්දී කිව්වා පොඩියට එකක් දෙකක් කරාට කමක් නැහැ හැබැයි මෙන්න මේ දේවල් අනුගමනය කළ යුතුයි කියලා ගිය සිකුරාදා පුවත්පත්වල ඔබතුමාගේම වාර්තාවක් තියෙනවා මේ වෙලාවේ හරියට පරිස්සම් වුණේ නැත්නම් අපි මැයි මාසේ වෙන විට කොවිඩ් තුන්වෙනි රැල්ලකුත් ගෙන්න ගන්නවා කියලා. මේක ටිකක් බරපතල ප්‍රකාශයක්. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න කොහොමද සැලසුම් ගත කරන්න ඕන හැමදාම කියනවා තමයි. දීර්ඝ සතියන්තේ. මේ දීර්ඝ සතියන්තයත් එක්ක විශේෂයෙන්ම. ඔව් දැන් මෙහෙමයි. අපිට අපේ රටේ වගේ වඩ බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. මේ අපි කවුරුත් එක්ක පුද්ගලයේ කරපු ක්‍රියාවලියක් නෙමෙයි අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් අපේ කාර්ය සාධක බලකායේ ගත්ත ඒ කුපකවාය මාර්ග යටතේ අපිට හැකියා ලැබුණාට මේ රටේ ජනතාව තමයි මේ කොවිඩ් පාලනය කරන්න කටයුතු කරේ මේ රටේ ලෝකෙ අනිත් රටවල් ව්‍යාප්තෙති අපේ රටේ පාලනය කරන ජනතාවගේම හැසිරීම මත පොඩි අපි දකින්න අපි සාමාන්‍ය හැම වෙලේම හොයාගන්නේ අර වැරදි පැත්ත කොනල්ලලානේ කතා කරන්න ගොඩක් දලා අද ගන්න උත්සාහ කරන්නේ ඒක නෙමෙයි අපේ බහුතරයට වැඩි ප්‍රමාණයක් බොහොම සාධාරණ විදියට මුවාවර පළඳගෙන කටයුතු කරේ තමයි මේ කොවිඩ් පාලනය වෙලා දින ඉතින් එතකොට ඔබතුමා ආන අලුත් අවුරුදු අවුරුදු උත්සව සම්බන්ධයෙන් කියන්නේ ඔබ සමරනවා නම් ඒ කියන මේ සෞඛ්‍ය උපදේශ වලට අනුගත වෙමින් දීලා තිනවා සමහර ක්‍රීඩා කිරීම සුදුසු නැහැ කියලා. සමහර ක්‍රීඩා කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ප්‍රශ්නයක් නැහැ කියන්නේ ඒ කියන ශාරීරික සෞඛ්‍ය වලට අනුගත වෙමින්. ඒ පමණක් නෙමෙයි. මේකෙදි කියනවා විශේෂයෙන්ම පුළුවන් නම් තමුන්ගේ පවුලේ තමුන්ගේ ගමේ කට්ටිය දන් අඳුරන කට්ටියත් එක්ක සමරන්න කියලා. දැන් අපි දන්නවා අලුත් අවුරුදු උත්සවවල කිව්වම බයිසිකල් රේස් පදින්න එනවා. කොළඹ එකක් තියෙනවා නම් මොරටු එකක් තියෙනවා නම් ගාල්ලෙන් මේ නැත්තම් අනුරාධපුරයෙන් අර බයිසිකල් පැදලා හොඳ පුරුදු කට්ටිය එනවා මේ පැත්තේ පදින්න. ඒ වගේම ග්‍රීස් ගහන අගින ටීම්ස් එනවා. පිටර වෙන පළාත්යෙන් ඇවිල්ලා කොටිය ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ තමුන් නාඳුන කට්ටිය එක්ක සමරන්න නැතුව තමුන් එක්කම හැසිරෙන කණ්ඩායමක් එක්ක තමුන් දන්නවා සත්‍ය මොකද්ද කියන එකද අනිත් එක පෞද්ගලික මේ ගමට විතරක් සීමා වෙන ආකාරයෙන් සමුන් කොටසකට විතරක් දන්නඳුන කට්ටියත් එක්ක පමණක් මේක සමරන්නවා නම් සමරන්න කියන එකත් අර කියන විදියට පුරුපුරුදු වලට ගිහිල්ලා කරන්න කියන එක තමයි කියනවා මිසක් අර පරණ විදියට මේ දහස් ගණන් ඇවිල්ලා වට වෙලා ගහන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ ඉතින් කරන්නම ඕනේ නම් අපි කියන්නේ නැහැ නේ එපයි කියලා කරන්නම ඕනේ නම් අන්න ඒ විදියට
जनरल संचारेकलापनी विशेष विशाल संख्या बहुतरेखियावे राजे जनता आरक्षा ये पेरेदा कोलम विशाल वशेंगति आरक्षा सफयान हमुदा योदीपा किसी आकार जाति आरक्षा सरजन आकार मग बला निवेश आपने इन दे हमुदा नायक त्रिविध हमुदा आरक्षक मान त्रिविध हमुदाय हमुदा प्रतिवर मुद्गल वशें मट अन्नऊनावती मगे अपगे हमुदावे इन्न सोलदादरलाउदे स्थान हमुदा नायक गुणांगे समय मम दिन यापने अपगे मे वीरोधार तय पिनट पहलू वीरोधार रण वीरोले गुत्साह करें भूमि स्तुति दया पिनट पहलवू उबी नायक्यान मे रट हरि आडंबर केवगे मथमाई तुम युद्ध हमुदापति वर विरा आरक्षक मान प्रधानिया मुलु सियालम नायक ये संबंधी खटित क्रीम संबंधी अभी सिहिपत करना तक्तपूर्वक वगे माई औदेन पेहदल कर लुन्ना जनरल शलीम शिलुम इसहट पुलवान वेड खटित करान परसंगुनोत् लभुनावलुतवृद्ध सुवलुत वृद्धक्वी योगे मत मे ई टी एन ना स्वाधीन रूपाणी सेवे और समृद कुहुमद और कुमर और कुमरिय लसन और कुमरी कुमरी तपिट तेर लाइन और निसहट अपे वेड संबंध वेवी मे तुरतुदन सुधान मे सिटीन वेनदनाकने अभी नवते रट दखिन पिटू अतर पत्र दैंग रट दखिन पिटू टीकने अदसिदी ना योगे मत मई कुहुमद बहुगिय दवासुलदी अभी क्रियाकारी अलुतवृद्ध लभुनट पास्से अभी कहुमद बेड घटित करसिद्धि कथा भाकर अलुत्वृद्ध उनाट न तंग औवृद उनाट औवृद समरान्नम वेन्नति खंडायम दैन कथा भाकर सुधन वेन्नी औवृद वितरकन रटे ओणम उत्सवावस्थावक अपिट समरान्न बल लबादील अवस्थाव लबादील यतुमंडल ए पिलिबंद कथा भाकर मीन अभी वो पारिशंकट कटयत कर्ण अभी नीलंगट संबंध करगा पोलिस प्रकाशक नियोज्य पोलिस्पति नीतिज्ञ अजित रोहन मेत्तुमान औवृद्ध शुभ करगण ने अपेक्षा कार्यतृद काले अनतु पील बंद वार्ता इवगेम हदसी अनतु रथवाहन अनतु नियोजित पोलिस समलावट गिनी आदि भावित किरी रू सरुवलिंग मेहिम अपराध अनतु वार्तावे नो समस्त वार्ता कोमुद दत्त अपिट दनकन पुल अंद मे उदय वेदि පසුගිය පැය 24ක් කාලය තුළ මරණ 14ක් වාර්තා වෙලා තියෙනවා අනුතුරු වලින් මේ මරණ කාගේද මේ අපිත් එක්ක එකට ඊයේ ජීවත් වෙච්ච අයගේ මරණ තමයි සිදු වෙලා තියෙන්නේ ඒතර මේන් මරණ 10ක්ම වෙලා තියෙන්නේ ඊයේ වෙච්ච අනුතුරු වලින් ඒ වගේම තවත් මරණ 4ක් පෙරේදා සහ පළමුදා වෙච්ච අනුතුරු වලින් තුවාල ලැබලා ඊයේ මිය ගිහිල්ලා තියෙනවා
එවැගේම රියානතුරු වලින් මේ පැවිසි අතර කාලය අතුලත තුවාල ලප්පු සංඛ්‍යාව 74ක් පමණ වෙනවා මේන් සමහර වෙලාවට 10ක් 15ක් විතර රෝද පුටු වලට කිලිලි කරු වලට සදාකම සීමා වෙන්න උවත් පුළුවන් ඒ තරම්ම බරපතල සත්වෙන් ඉන්න අයත් මේ අතර ඉන්නවා කියලා වාර්තා වෙනවා ඒ එමෙන්න ඊයේ දිනේ අතුලත අපිට වාර්තා වෙච්ච මුළු රියානතුරු සංඛ්‍යාව 121යි මේකෙන් 12ක් වෙලා තියෙන අධිවේගී මාර්ගේ අනිත්‍යානතුරු අනිකුත් මාර්ගවල සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ අපිට වාර්තා වෙච්ච ප්‍රමාණය සමහර වෙලාවට සුළු තුවාල ලැබලා වාහන විතරක් ඩැමේජ් වෙලා මීට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙන්න තිබුණා. නමුත් ඊයේ දිනේදී අනතුරු 121ක් සිදු වෙලා පුද්ගලයෝ 74ක් තුවාල වෙලා පුද්ගලයෝ 10 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. මේක තමයි මේ මේ තියෙන යථාර්ථයේ සිද්ධ ඇත්ත. ඒ වගේම බීමත් රියදුරම් 58 දෙනෙක් මේ පහුගිය පැවිසි අතර කාලය තුල අතරඟුට ආරම්භ වෙනවා. ඒත් අපිට අහුවෙච්ච ගාන මේකෙන් අදහස් වෙන්නේ ලංකාවේ බීලා ගිය ගාන 57යි කියලා පාරවලුල. මේ තත්ත්වය වළක්ව ගන්න තමයි අද දිනේදී පියවර ගන්න අවශ්‍ය වෙන්නේ. ඔව් නියුජ් පොලිස්පතුමනේ දැන් ඊළඟ කාරණාව තමයි අවුරුදු උත්සව සහ මෙහෙම ගමන් බිමන් එහෙම එහෙ යනවා සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුගමනය කරනවද කියලා කොහොමද ඔබතුමාලා නීතියේ රැහැණ හෙළලා තියෙන්නේ ඔව් ඇත්තටම දැන් මේකට අපි පොලිසියල ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීලා පොලිස් ප්‍රධාන යොදවලා තියෙනවා දැන් අද දිනේදී අපි තව වැඩිපුර යොදවන්න බලාපොරොත්තු වෙනවා සිවිල් ඇඩ්මින් වගේම නිලැඳුමින් මේ තත්ත්වයන් අපි මොනිටර් කරනවා එහෙම නැත්නම් අපි ආවේශණය කරනවා අධීක්ෂණය කරනවා කවුරු හරි කෙනෙක් මොනම හරි අවුරුදු රැලක් සංවිධානය කරනවා නම් ක්‍රියාකාරකම ඒකට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර MOH ගේ අවසර ලබා ගන්න ඕනේ එහෙම නැත්නම් ඒවා නීති විරෝධී කටයුතු ඒ විතරක් නෙමෙයි මීට අමතරව මහජනතාව බහුලව ගැවසෙනවා නම් මාස්ක් නැතුව ඉන්නවා නම් දුර තියාගන්න නැතුව ඉන්නවා නම් වැනි කාරණා ගැන අපි නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවිලා वाहन तदबद अतिवेगी मार्ग भाविता नौकर मेधवस्तु अतिवेगी मार्ग भाविता करना मेनिकंग अरे जोलियट नहलुंग इन निशा पोडक बल्ले मेहि सत्य तत्व मुखा वार्ता वेनव अतिवेगी मार्ग दिन हर का आदाय दा हर कोटियाल आदाय लभन हे भाई मे संचरण सीमा वाले मेहमद अतिवेगी मार्ग भावितकने හැබැයි එකම දේ තමයි ඒ අවශ්‍ය ආරක්ෂණ විදි අනුගමනය කරලා අධිවේගී මාර්ගේ භාවිත කරන්න ඕන. දැන් සාමාන්‍ය පාරක වගේ නෙමෙයි පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යන්නේ. අපි හිතමු අපි රේඩියෝ එකට අහුන් කන් දෙන්න එහෙම නැත්නම් වෙනත් දෙයක් කතා කර කර වාහනේ යන අයත් එක්ක ගිහිල්ලා තත්පරයකින් 10න් එහෙ කාලයක් ඇති ඉස්සරහා වාහනේ බ්‍රේක් යහුවොත් දුර තියාගෙන ගියේ නැත්නම් ආයි මේ වාහනේ ගිහිල්ලා ඒ වාහනේ පිටිපස්සේ වදින එක වදිනවමයි. ඉතින් ඒක නිසා අධිවේගී මාර්ගේ වාහන පදවනකොට වෙන කිසිම දෙයක් බෑ පාරම් දිහා බලාගෙන තමයි යන්න ඕනේ. මොකද හේතුව 5 කිලෝමීටර් 100ක වේගයෙන් යනවා. දැන් සාමාන්‍යයෙන් නම් අපි මේ කොළඹ නගරේ නැත්තම් අනිත් පාර කියනකොට 40 ඕවගේ ඔයිට වඩා වැඩි වේගකින් යන්න බෑ. මේ දස්සන ඊටත් වඩා අඩුයි. ඉස්සරහා වාහනේ බ්‍රේක් යහුවට දුර නැති වුණත් වාහන දෙකක් අතර අනිත් වාහනේ හිමින් යන නිසා ඒක නවත්ත ගන්න පුළුවන්. නමුත් අධිවේගී මාර්ගේ එහෙම නවත්ත ගන්න හැකියාවක් නැහැ. ඒකම අධිවේගී මාර්ගය යනකොට තව තැන්වල නිරීක්ෂණය කරලා තියෙනවා මේ සමහර අය පාර අයිනේ නවත්තලා වාහනෙන් බැහැලා නිකන් වටපිටාව බලන්න සිරිනරබන්ද යන අවස්ථා කීපයක්. අධිවේගී මාර්ගයේ එහෙම වාහන නැවතුත් ඒක වරදක් වෙනවා. වාහනයක් නවත්තන්න පුළුවන් වෙන්නේ ඒ වාහනේ ආපදාවක් අනතුරක් තියෙනවා විතරයි. අයින් කරලා නවත්තලා අර හදිස්සි සංඥා ලාම්පු හතර නිමෙන්නපත් වෙන්න දාලා අදාළ දුරකථන අංකයට අමතුමක් ලබා දෙන්න ඕනේ. ඒක ඒකයි ඒත් වාහනෙන් බැහැලා පාරේ ඇවිදින්න බෑ. මොකද අධිවේගී මාර්ගවල එන රියදුරා හිතන්නේ නැහැ කෙනෙක් පාරේ බැහැලා ඉන්නවයි කියලා. ඉතින් මේ කාරණා අනුගමනය කරලා අධිවේගී මාර්ග ගමන් කරනකොට කටයුතු කරන්න ඕනේ. අද විශේෂයෙන්ම අපි වැඩිපුර පොලිස් ප්‍රධාන අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ටාසිය උදෝලා මේ ගැන ආවේශණය කරන්න ඕනේ. ඊයේ සිදුවුණු අනතුරු සම්බන්ධයෙන් ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මොකක්ද සිදුවෙච්ච අනතුර? ඒතරම් විශාල ප්‍රමාණයක වාහන අනතුරු ගැන වාර්තා වෙනවා. අනතුරු 12ක් ඊයේ දවසේ. ඔව්. ඔය 12න් එක අනතුරක් තමයි ඔය මාර්ගයේ අවහිර වුණේ. අනතුර සිදුුනේ ගැලනිගමත් ඩොඩංගොඩත් අතර තියෙන කිලෝමීටර
31.1 කියන ස්ථානේ තමයි මේ අනතුර වුනේ මේකෙදී ඇතරම ඉස්සරහින් ගිය වාහනයක් බ්‍රේක් කරපු නිසා පිටිපස්ස ගිය වාහන 6ක් එකට ගැටීමෙන් මේ අනතුර සිද්ධ වුණා ඔබතුමා මේ විස්තර කරද්දී අපිට මේ ඒ දර්ශන නරඹන්න පුළුවන් අපේ ස්වාධීන රූපානි ප්‍රවෘත්ති අංශය රූගත කරපු ඔබතුමාගේ පැහැදිලි කිරීම තවදුරටත් කරගෙන යන්න පුළුවන් දැන් ඔව් එතකොට ඒක තමයි සිද්ධ වුණේ මේකදී එකයි තුවාල වුණා වෑන් රථයේ ගමන් කරපු නමුත් අර එක වාහනයක් අපිට අයින් කරගන්න යම් වෙලාවක් ගත වුණා ඒක නිසා තමයි ඒ ගාල්ල පැත්තට බ්ලොක් එකක් ඇති වුණේ මාර්ගය අවහිර වෙලා කිලෝමීටර් ගණනාවක අවහිරතාවයක් ඇති වුණේ ඉතින් කෙසේ වෙතත් අපි නිරන්තරයෙන් මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට දුර තියා ගන්න ඕනේ දුර තියා ගන්නත් පුළුවන් නේ දැන් අපි ගත්තොත් කොළඹ නගරේ වගේ නම් එහෙම දුර තියා ගන්න බැහැ සමානලාට එක වාහනයක් අනිත් වාහනයත් අතර පරතරය අඩියක් වෙන්න පුළුවන් මීටරයකටත් වඩා අඩු වෙන්න පුළුවන් මොකද ඒකේ ළඟින් ළඟින් වාහන ගමන් කරන නිසා මොකද අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට හැම රියතුරෙක්ම මතක තියා ගන්න ඕනේ ඒ පරතරය තබා ගන්න ඉතින් ඒ පරතරය තබාගෙන ගමන් කළොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ අනුතුරක් සිදුනොත් වළක්ව ගන්න නැත්නම් පළවෙනි වාහනේ තිරින්ග තද කරපු විගසම පිටපසින් ඉන්න වාහන ඔක්කොම එකට ගැටෙන්න අවස්ථාවක් තියෙනවා මදයි බොහොම සුදී අපිත් එක්ක සම්බන්ධ වුණා නියෝජ්‍ය පොලිස් ප්‍රතුමන් නීතිඥ අදිත්‍ර රෝහණ මැතිතුමන් අවුරුද්ද දවසෙත් එතුමට නම් නිකන් ඉන්න හම්බෙන්නේ නැහැ ඒ වගේම තමයි අපි පොලිසියටත් අපි මීට කලින් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් කතා බහ කරේ ඒ වගේම තමයි පොලිසියටත් අපි උත්තමාචාර්ය පිරිනමනවා මාධ්‍ය කරුවන් විදිහට අපි ඔවුන් පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කර යුතුයි වැඩි වශයෙන්ම මතක් කරන්නට කැමති අධිවේගී මාර්ගය යනකොට ඒ පිළිබඳව දැනගෙන ගමන් කරන්න නැත්නම් සමහරක් වෙලාවට පෝලිම් දෙකක් තියෙන වාහන අතර මැදින් තව කවුරු හරි දාගෙන දාගෙන යනවා ඒ වගේ එක අනතුරක් සිදු වුණොත් ඒ අනතුර 3 ගුණය 4 ගුණය 5 ගුණය වෙන්න පුළුවන් ඊයේ දවසේදී එක්කෙනෙක්ගේ වාහනය නතර වෙච්ච නිසා තවත් වාහන 6ක් එතන සහ බුද්ධික දැන් බුද්ධික ඔය මතු කරපු කාරණාව හරි වටිනවා ඒ කියන්නේ දැන් මන් තීරු 4යිනේ තියෙන්නේ බොහෝ විට ඒ 4ෙන් වාහන යන්න පුළුවන් මන් තීරු 2කනේ හා එක පැත්තකට 2යි ඔය කියන විදිහට එක පැත්තකට වාහනම පිළි 3ක් යනවා දැන් අනතුරක් වුණා කියන්න එතකොට ඒ ගලවා ගැනීම සඳහා වෙන ආපදා රත ඒ වෙන්නේ කොහොමද යන විදියක් නැහැ එහෙම ඉන්න බෑ တట్టు තියෙන්නුන පියාඹල තමයි යන්නේ ඉතින් එහෙම ගත්තම දැන් විශේෂයෙන්ම මේ මන්තුරු දෙකම හිර කරගන්න එක ඒක අපේම අයහපතර හේතුවක් සහබුද්ධික දැන් අලුත් අවුරුදු කාලෙදී මේ වගේ රථ වාහන තදබදයක් අධිවේගී මාර්ගයේ ඇති වෙන එක සාමාන්‍ය සිරිත එතකොට මාර්ග සංවර්ධන අධිකාරියට මේ පිළිබඳව මොකද්ද තියෙන සැලසුම හරිද දැන් ලබන අවුරුද්දෙත් අපිට මේක මෙහෙම සිද්ධ වෙන්න බෑනේ දැන් අවුරුදු ඊළඟ දේ තමයි අපි ගෙවීම් කවුන්ටරේ ගාවදී ගෙවි බුද්ධ කොච්චරලා හිතද ගෙවීම් කවුන්ටරේ ගාව ඒ කියන්නේ ටිකට් එකට සල්ලි ගෙවන්න සාමාන්‍ය දැන් ඊයේ වගේ දවසක නම් විනාඩි 3-4ක්වත් ඉන්න වෙනවා ඉන්න වෙනවා නැත්තම් සාමාන්‍ය ඒ හොඳයි තත්ත්වේ ඔව් සාමාන්‍ය හොඳයි විනාඩි 10ක් විතර ඉන්න වෙච්ච අවස්ථාවලුත් තියෙනවා දැන් බුද්ධිකත් මම දෙන්නම අලු ගියා නම් පය භාගයක් විතර ඉන්න වෙනවා ඒක තමයි මම අහන්නේ මොකද දැන් අපි දෙන්නම ගම යනකොට මේ පින්න දූව පිවිසුමින්නේ එළියට යන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙහෙම දවස්වල විනාඩි 10ක් 15ක් විතර ඉන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේවට මොකක්ද විසඳුම? එතකොට අර බුද්ධික වගේ බුද්ධික පැය දෙකමාරක් ගත කරනවා. මේ පැය ගමනට. පැය ගමන. එතකොට එහෙමනම් අධිවේගී මාර්ගයේ ඵලදායීතාව වැඩි කරගන්න අපිට පාර හැදුවට වඩා වෙන ක්‍රමවේද අවශ්‍යයි. අපිට පුළුවන් ඒ කියන්නේ අපි ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එක්ක කතා කරන්න ඕනේ කියලා හිතනවා. එකක් මං හිතන්නේ බුද්ධික ගාව තියෙන පුතක් මේ අධිවේගී මාර්ගයේ ආදායම පිළිබඳව. ඔව් ආදායම සම්බන්ධයෙන් දිනුෂි මම මතක් කරන්නම් දැන් අද ලංකාදීප වෙබ් අඩවිය තමයි මේ පළව කරන්නේ. යොහන් බාස්තුරායි ලංකාදීප වෙබ් අඩවියට මේ වාර්තාව ගෙනත් තියෙන ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා දින 4 තුලදී ධාවනීය වාහනවලින් රුපියල් කෝටි 14කට ආසන්න ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය උසසන් දාරික් ප්‍රකාශ කරලා තිනවා. පහුගිය 9 වෙනිදා සහ 10 වෙනිදා දෙදින පමණක් රුපියල් කෝටි 7කට අධික මුදලක් උපයා ඇති බවත් 10 වෙනිදා පමණක් කෝටි 4කට ආසන මුදලක් ලැබී ඇති බවත් ප්‍රකාශ කරලා තිනවා. ඒතර 11 12 13 14 කියන දිනවලදී මේක ඊට වඩා අනිවාර්යෙන් වැඩි විය යුතුයි. සිංහල හා දමිළ අවුරුද්ද වෙනුවෙන් ජනතාව සිය ගම්මින් බලා යාම සහ විනෝද චාරිකා සඳහා අධිවේග මාර්ග යොදා ගැනීම මෙම ආදායම් වැඩිවීමට හේතුව ප්‍රකාශ කරනවා. මතක් කරන්න කැමති අධිවේගී මාර්ගයට අලුතෙන්ම යන කෙනෙක් නම් අධිවේගී මාර්ගය භාවිතා කරන්න ඔබ මුලින්ම යන්න හදනවා නම් අධිවේගී මාර්ගය භාවිතා කරපු කෙනෙක්ගෙන් ඒ රියදුරෙක්ගෙන් හරියටම අහලා දැනගෙන කොහොමද මේ මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද මේ මාර්ගයේ රියදුරෙක් විදියට කටයුතු කරන්න කියලා දැනගෙන කටයුතු කරන්න. ඇයි එහෙම එහෙම විශේෂයෙන් කියන්නේ ඒක? ඊයේ දවසේදී මම දැක්කා දිනුෂ ගොඩක් වාහන යනවා. වාහන යනකොට ඒ වාහනවල සමහරක් අය
අලුතෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා තේරෙනවා. දැන් සමහර කාලවලට අවශ්‍ය වේගය පවත්වා ගත්තේ නැත්තම් දැන් අධිවේගී මාර්ගයේදී 40ට 20ට ගියොත් එහෙම ඒක තව ගැටලුවක්. මෙන්න මේ තත්වයන් කොළඹ කඩවත මීගමුව ඒ දක්වා යන අධිවේගී මාර්ග කරුණාක දක්වා යන අධිවේගී මාර්ගය හෝ වේවා නැත්නම් ඩවුන් සවුත් පැත්තට නැත්නම් හම්බන්තොට පැත්තට දක්ෂිණ අධිවේගී මාර්ගය හෝ වේවා මුණ අධිවේගී මාර්ගයක ගියත් දැනගෙන මේ මාර්ගයට වාහනය ඇතුළත් කරන්න. ඒ වගේම තමයි බොහෝ වාහන අපි දැක්කා තැන් තැන් වල නවත්තලා තියෙනවා. නවත්තලා තියෙන මොකද එක්කෝ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන අරගෙන ගිහිල්ලා නැහැ. එක්කෝ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ගෙනහිල්ලා නැහැ. එහෙම නැත්නම් තවත් ගැටලු සහගත තත්ත්වයන් කිහිපයක් තිබ්බ. වාහනවල කාර්මික දෝෂ, අලුතෙන්ම වාහනයක් දාපු ගමන් ටිකක් පරණ වාහනනේ අපේ සමහර කයක ගාව තියෙන්නේ. ඒතර කාර්මික දෝෂයට ලක් වෙන්න පුළුවන් ටිකක් වේගෙන් යන නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළත් කරන්න ඕන. එහෙම නැත්නම් තවත් විශාල කරදර තොගයකට බොහෝ දිනාට ලක්වන්නට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව ඔබට මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි අධිවේගී මාර්ගයේ ආදායම් සම්බන්ධයෙන් අපි කතා බහ කරා. අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කරන්න ඕන විදිහ කතා බහ කරා. කොරෝනා තත්ත්වයන් පිළිබඳව කතා බහ කරා. මොකද දැන් ඉන්දික වීරකෝන් තමයි අපේ නිෂ්පාදකවරයා. ඔව්. අපි සම්බන්ධ කරගන්න හදන්නේ වීරකෝන් මහත්තයා. ඔව්. සර්ද වීරකෝන් මහත්තයා. සර්ද වීරකෝන් මහත්තයා. මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්වරයා. මට දැන් චුට්ටර කලින් කතා කරා ඉන්දික කියලා. ඒත් ඉන්දික කෙනෙක්. මේ අපේ ප්‍රවාහන නිලධාරියා. මේ 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 හැමෝම ඉන්දිකලා කටයුතු කරන විදිහ ගැන මම කල්පනා කරේ. අපිට පුළුවන්කම තිබෙනවා අද දවසේදී කාරණා කිහිපයක් සැලසුම් කරගන්න. මට ඉන්දික දෙකට සම්බන්ධ වුණේ දැන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශ ඉන්දික කරන්නේ වාහන කළමනාකරණය කළ දෙනවා අරගෙන යන්න මෙහෙම යන්න කියලා. අපේ ඉන්දික ඉන්දික වීරකෝන් දැන් මේ ටික ගන්න මේ ටික ගන්න දැන් ඔන්න තව විනාඩි 5යි තියෙන්නේ. මේ 5 මේ කටයුතු කරන්න කියලා සූදානම් කරලා දෙනවා. අපි අද දවසේදී දිනුෂත් මමත් විශේෂයෙන්ම කතා බහ කරේ ඔබත් එක්ක ලැබුණා වූ අලුත් අවුරුද්ද කොහොමද අවුරුද්දක්වත් අඩුම ගන්නේ හරියට ගත කරන්නේ හැමදාම හොඳට ගත කරන්න ඕන මේ අවුරුද්ද කොහොමද සැලසුම් ගත කරන්නේ කියලා. ඒ වගේම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් කොරෝනා සම්බන්ධයෙන් දිගින් දිගටම අපි කතා බහ කරමින් ඔබට ඉදිරිපත් කරා ඉස්සරහට සැලසුම් ගත කිරීම කොහොමද කරන්න ඕන කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දික වීරකෝන් එක්ක එකතු වෙලා වීර මොන සර්දා වීර සර්දවනේ වීරකෝන් මැතිතුමාව සම්බන්ධ කරගන්න. ඒ වගේම තවත් ප්‍රවෘත්ති තියෙනවා. ඔව් ප්‍රවෘත්ති විදිහට කියන්න පුළුවන් අද වෙබ් අඩවි වාර්තා කරනවා කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අද සිට දුරගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය සමාන අධිකාරී ගාමිණී සෙනවිරත් මහත්මයා කියා සිටිනවා. දැන් අපිට පුළුවන් මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල්තුමාව සර්දා වීරකෝන් මහත්මයා සම්බන්ධ කරගන්න. ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔව් විශේෂයෙන්ම දැනගන්න කැමති අපි 10 වෙනිදා දක්වා ලැබපු ආදායම කෝටි 14යි කියලා බුද්ධික කිව්වා. කොච්චර වාහන ගිහිල්ලා තියෙනවද අධ්‍යක්ෂ ජනරාල්තුමනි මේ දවස් දෙක තුන තුළ සහ ලැබපු ආදායම කෙටියෙන් ඉස්සෙල්ලම දැනගන්න කැමති. ප්‍රශ්නේ ඊට වඩා පස්සේ එනවා. ඔව් ඇත්ත වශයෙන්ම මේ දවස් කලින් කියපු දවස් හතරට අමතරව 12 වෙනිදා 8 වෙනිදා සිට 12 වෙනිදා 8 වෙනිදා 9 වෙනිදා 10 වෙනිදා 11 වෙනිදා සහ 12 වෙනිදා ගමන් කරපු වාහන සංඛ්‍යාව සහ ලැබපු ආදායම පරිදි කියන්න පුළුවන්. මේ දවස් පහ තුළ වාහන 623,000ක් ගමන් කරලා තියෙනවා. ඒක ආදායම අතවසෙම්ම මිලියන 166ක් පමණ වෙනවා. ඒ වගේම 13 වෙනිදාත් මට දෙන්න පුළුවන් රාත්‍රී 10 පමණ කියන්නේ 12 වෙනකන් ඉතිරි පැය දෙක අපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් ගන්න ගන්න නැතුව 13 වෙනිදාත් එකතු කරොත් 750,000ක් වාහන ගමන් කරලා තිනවා. මේ කියන 205ක පමණ ආදායමක් අපිට ලැබිලා තියෙනවා. ඔව්. දැන් විශේෂයෙන්ම අපිට කතා කරන්න ඕන කාරණාව තමයි අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි රතවාහන අනතුරු. දැන් ඊයේ අපි දැක්ක පෙරේද අපි දැක්ක රතවාහන අනතුරක් උනායින් පස්සේ සෑහෙන වෙලාවක් ගත වෙනවා අයින් කරන්න මේක. දැන් තවදුරටත් අපිට මේ මේ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න බෑනේ. මොකක්ද සැලසුම? ඔව් ඇත්ත වශයෙන්ම දැන් ඊය අනතුරු ගැන සඳහන් කරොත් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කලින් සඳහන් කරා 30.3 කියන ස්ථානයේ තමයි වාහන අනතුර සිදු වුණේ. එතන සිට පිටිපස්සට 15.2 වෙනකන්, ඒ කියන්නේ දොඩංගොඩ කියන ස්ථානයේ වාහන අනතුර සිදු වුණා. ගැලනිගම දක්වාම මේක කිව්වා. එතකොට 11:12 තමයි පළවෙනි මේ ඇක්සිඩන්ට් එක ඉදිරියේදී වුණේ. ඒ අනුව මන්තිරුවක් සම්පූර්ණව මන්තිරුවක් වගේම මේ වාහන තදපතිය සැවතුණා. ඊට පස්සේ අපිට පුළුවන් වුණා 1:30 පමණ වට සම්පූර්ණ මන්තිරු දෙකක්ම ක්ලියර් කරලා දෙන්න
පුළුවන් වුණා 2:20 වෙනකොට අපිට පුළුවන් වුණා මේ ඩැමේජ් වෙහිකල් ඔක්කොම අයින් කරලා 3:15 වෙනකොට සම්පූර්ණයෙන්ම මේකේ මේ ට්‍රැෆික් එක නැති කරලා වාහන රිලීස් කරන්න පුළුවන් වුණා. මේ කලින් සඳහන් කරා වගේ ස්ථාන 3ක් නෙමෙයි ස්ථාන 4ක මේ අනතුර සිදු වුණා. මොකද ඉදිරියෙන් වුණාම අනතුර සිදු වුණාම පස්සට පොල්ම වැඩි වෙලා ඔව් 30.3 දී 29.9 දී 19.19 දී 15.2 දී ආදී වාහන 13ක් ඇත වශයෙන්ම පළවෙනි ස්ථානේ 3යි දෙවෙනි ස්ථානේ 2යි තුන්වෙනි ස්ථානේ 5යි හතරවෙනි ස්ථානේ 3යි ආදී වාහන 13ක් අනතුරට පත් වුණා. සාමාන්‍යයෙන් අපි කියනවා මේ මාර්ගයේ ගමන් කරනකොට අර මුලින් සඳහන් කරා පොලිස් ප්‍රතිතුමත් මේක යම් කිසි දුරක් තියාගෙන යනවා. අපි කියනවා මීටර් 40ක් 50ක් වගේ දුරක් තියාගෙන යන්න ඕනේ මේ 100ක වගේ වේගයෙන් ගමන් කරනකොට. මම හිතන්නේ හුඟක් බොහෝ වෙයි කරන්නේ මේ වාහන ළඟින්ම අර ස්පීඩ් එක ගියාම කිසියම් අනතුරක් කිසියම් වාහනයක අනතුරක් සිදු වුණොත් මේ වගේ අනතුරු වෙන්න පුළුවන්. ඔබතුමා සඳහන් කර කාරණේ ගැන සඳහන් කරොත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ මන්තිරු දෙකක් වාහන ගමන් කරද්දී අපි අයිනෙන් තියලා තියෙනවා ෂෝල්ඩර් එකක් පළල්ව තියලා තියෙන හදිස්සියෙන් ගමන් කිරීම කිහිල්ලා මේ වාහන ඒ අනතුරු ස්ථානට ගිහිල්ලා වාහන මේ එක ක්ලියර් කරන්න. විශේෂයෙන් දැන් අපි දක්ෂිණ අධිවේගී මාර්ගයටත් වඩා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව මාතරෙන් එහා පැත්තට ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගවල මේ මන්තිරුව තවත් පළල් කරලා තියෙනවා. ඒ කියන්නේ අමතරව ෂෝල්ඩර් එක වැඩි අපි පළල් කරලා තියෙනවා. මාර්ග උරේ පළල් කරලා තියෙනවා. දැන් ඊයේදී බොහෝ ඊයේ විශේෂයෙන් උනේ අර මන්තිරු දෙකටත් අමතරව අනිත් අර ඉඩ තියෙන මාර්ග උරස දිගේ වාහන ගමන් කරලා වාහන මං හිතන්නේ ක්ලියර් කරන පොලිස් රතවලටවත් ඉතිරිවෙන්නේ යන්න බැරුණා. මේක ප්‍රධාන දෙයක්. මං හිතන්නේ ඉදිරියේදී මේ සම්බන්ධව වැලැක්වීම සඳහා අපි පියවර ගන්නවා. සූති අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි මේ මා හිතන්නේ ටිකක් පුළුල්ව කතා කරන්න ඕන මාතෘකාවක්. හැබැයි ඔබතුමා කියපු එක උපදේශයක් අපි අද සිට ක්‍රියාත්මක කරන්නම්. ඒ තමයි අර පාරවල් ඒ කියන්නේ මන්තිරු දෙකේ තියෙනවා ෂෝල්ඩර් එකක්. එහෙම නැත්නම් උරහිසක් වෙනම තියලා තියෙනවා. ආපදා අවස්ථාවකදී ආපදා රථවලට එන්න ඒක අවහිර නොකර අධිවේගී මාර්ගවල රියපදවන්න කියන ඉල්ලීම අපි රියදුරන් රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා. සුතිය පළ කරනවා මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට. ඒ කියන්නේ දිනුෂේ කරයන් වාගේ. ඔව්. කරයන් වා තමන්ගේ පාරේ හරියට යන්න කියලා කියන්නේ. ඔව්. සරද විරකොන් මහත්මයා සුතිය පළ කරනවා. ප්‍රශ්න කීපයක් තියෙනවා අපි පස්සේ වෙලාවක ඒක ගෙනහමු. ඔව්. අපි සූදානම් වැඩසටහන අවසන් කරන අද දවසේදී අපි දිගින් දිගටම ඔබත් එක්ක කතා බහ කරා. අවුරුදු කොහොමද අපිට ලැබුණා අවුරුද්ද සමරන්නේ කියලා. ලස්සනම අවුරුදු කුමාරයෝ අවුරුදු කුමාරියෝ අපිත් එක්ක මේ වතාවේ අපි හොයාගෙන තිනවා. ඒ පිළිබඳව බලමින් වැඩසටහන අවසන් කරන සූදානම්. ඉස්සරහ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි නිරෝගීමත්ම අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් පුෂ්පා රම්යානිද සොයිස මහත්මියනවා අද 7 වෙනි පැයටිනවා. ඒ නිසා ඔය හදිසි අනතුරු අවස්ථාවකදී කොහොමද හැසිරෙන්න ඕනේ ඒ උපදෙස් ටිකත් අද දැනගන්න පුළුවන්. ගම යන්නේ කවද? සතියන්තේ යනවා. හොඳයි. සතියන්තේදී මමත් නෙළු යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ගිහිල්ලා එන්න. අපි අදට සමු ගන්නවා අවුරුදු කුමාරයෝ කුමාරියෝ බලාගන්න. නාරිලතා මලි ඔබේ පුලුලු කුලේ හැප්පෙන්නද යාන්තමට වගේ ඔය කාන්තිමත් නෙතු දැලේ රස්නෙන් මත්තුනාට කමක් නැද්ද කෙල්ලේ දැනුනේ තොටිල්ලකින් හලවන සේමා අකින් සතාවි ඔබ වසන්තය වී ආදරයෙන් ජීවිතයම පාට කරයි. 2021 සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා සහ කුමරිය තරගයට 5,10,000 ගණනක් අප වෙත ලැබී තිබුණා. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් යටතේ තරගකරුවන් තරගවට 3ක් ඔස්සේ තෝරා ගන්නු ලැබුවා. ඉන් අවසන් වටේ සඳහා තරුණයන් 12 දෙනෙකු සහ තරුණියන් 12 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. අවුරුදු කුමරිය පළමු දෙවන සහ තෙවන ස්ථාන සඳහා මුදලින් සහතයාක ලබා දීම සිදු කෙරුණේ ස්වාධීන රූපවාහිනී HD මෙදිරි සංකීර්ණීති. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, ක්‍රියාකාරී අධ්‍යක්ෂ නලී නිශ්ශංක, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බෙවර සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා ලෙස තේරිපත් වුණේ වත්තල සිට පැමිණි දනුක ලංකා තේනුවරයි. අංක 1න් තරඟ කළ ඔහුයි අද දවසේ ග්ලෝ ඇන් හැන්සම් අවුරුදු කුමරා ලෙසින් අභිෂේක ලබන්නේ.
කඩවත සිට පැමිණි දසුනි නවෝද්‍යා මදුවන්ති අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳුවා. අංකය අංක 4 ඔබ තමයි ජයග්‍රාහිකාව අපේ උණුසුම් සුබපැතුම්. මට ජයග්‍රහණය නොලැබුණාට කම් නැත. මගේ කුලකයේ කෙනෙකු දිනුවා නම් හොඳයි කියලා කියපු ඔබ තමයි ජයග්‍රාහිකාව. उदयसन सिट विकाश आरंभ कल आईटीएन सूर्य मंगल्ये सार्थक पवत्पुना लिसन गहे नकीम ओंचिलिवारम गमहरहा दिवीम संगीत पुटु तरंग विविध एंदुम तरंग मेंम कुडा दरुवन वेनवेन लमा अवुरुदु कुमरा कुमरिये तेरीमे तरंगद संविधान कर तिबुना ब्यातर मांची वॉलीबॉल अवसन महा तरंगेद विकाशे किरुना इम तरंगे जयकत्ते युदहमुदा नववन कालतोक्कु रेजिमेंतु बलका कंडायमाय मेम सियलु तरंग वट सौख्यारक्षित क्रमविद अनुगमने करमिन पवत्वीमद विशेषत्वय Hello।